සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මං හිතන්නේ මේ කාල පරිච්ඡේදය හැමෝම හරි සතුටින් ගෙවන්නේ මොකද ගොඩාක් අය ගෙදර ඉන්නේ නිවාඩු පිට ඉන්නේ නිවාඩු නැත්තම් නිවාඩු ඉතුරු කරගෙන ඉඳලා නිවාඩු දානවා ගොඩක් අය ඇයි පවුලත් එක්ක කාලය ගත කරන්න මට මතකයි එක්තරා ගොඩාක් කාර්ය බහුල තාත්තා කෙනෙක්ගේ දුවේ එයාගේ අම්මට කියන එක්තරා දවසක අම්මේ මම තාත්තව දැක්කේ නෑනේ සුමානයක් තිස්ස දැක්කේ නෑනේ මොකද දුව නැගිටිනකොට තාත්තා වැඩට ගිහිල්ලා ආයේ තාත්තා වැඩ හැරිලා එනකොට දුව ආයෙනේදී ඉතින් මෙන්න මේ ආකාරයට අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට එක එක්කෙනාට කාලය දෙන්නට මේක මේ කාල පරිච්ඡේදය අවකාශයක් වෙලා අපි අනිත් කෙනාව අගය කරන්නට අනිත් කෙනත් එක්ක ඒ කියන්නේ වැඩිපුර ලෙන්ගතු වෙන්නට අවශ්‍ය කරන ඒ වරප්‍රසාදය මේ කාල පරිච්ඡේදය තුළ අපිට ලැබෙන්නට පටන් අරගෙන ඉතින් ඒක නිසා ඔබට දැන් ගොඩාක් සතුටු දුවේ පුතේ අම්මේ තාත්තේ ඒ දරුවන් එක්ක ඔබට නොලැබිච්ච කාලය ලැබුණට පස්සේ මට මතකයි එක්තරා දවසක චූටි පැටියෙක් එයා සල්ලි එකතු කරලා ඊට පස්සේ එක්තරා දවසක තාත්තගෙන් ගිහිල්ලා යනවා මේ පිටරට චූටි ඇමරිකාවට හිටපු චූටි පුතෙක්ගේ අත්දැකීමක්. මේ පුතා හරා තාත්ති ඔයා ප්‍රයිවට් ටියුෂන් ක්ලාසස් දුන්නම ඔබට පැයකට සල්ලි කීයක් හම්බෙනවද කියලා. එතන කියනවා why do you ask such questions කියලා. එතන කියනවා only $50 කියලා. ඉතින් මෙන්න මේ අතරතුර only $100 කියලා. ඉතින් ඇත්තටම මේ පුතා ගාව මේ වෙනකොට $50 එකතු කරලා තිබ්බේ. ඊට පස්සේ මේ පුතා කියනවා තාත්තේ මට $50 දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඔයාට මොනවද $50 කියලා මේ පුතාට මේ තාත්තට කේන්ති ගිහලා පුතාට බැනලා කියලා පුතා ගිහලා නිදිය ගන්නවා. ඊට පස්සේ තාත්තගේ හදවත කතා කරන්න පටන් ගන්නවා. රාත්‍රියේදී තවත් $50 අරගෙන මේ තාත්තා යනවා පුතා නිදාගෙන ඉන්න තැනට. ගිහලා පුතාව තුරුල් කරන් කියලා පුතු ඔයා මගෙන් ඉල්ලුවා නේද? මේ ඩොලර්ස් 50ක් මෙන්න මේ ඩොලර්ස් 50 කියලා පුතාට හරි සන්තෝසයි කොට්ටේට අත දාලා කියලා යටට අත දාලා ගත්ත $50 මේ $50 දැන් $100 අති ඊට පස්සේ තාත්තට දීලා කියනවා තාත්ති there's $100 here can you spend 1 hour with me කියලා මේ චූටි පුතා අහනවා ඉතින් මේක තමයි අද ගොඩාක් දරුවන්ගේ අත්දැකීම දෙමව්පියන්ට සමහරට වෙලාව නැතුව යනවා ඉන්න පුළුවන්. නමුත් ඒ දරුවන්ට ලොකු පිපාසයක් තියෙනවා තමුන්ගේ දෙමව්පියන්ට තුරුල් වෙලා ඉන්නට, ඒ ස්පර්ශය ලබන්නට, ඒ උණුසුම ලබන්නට, හොරතල් වෙන්නට, කෑ ගහ ගන්නට, පුංචි මසාජ් එකක් ගන්නට, එකතු වෙලා සෙල්ලම් කරන්නට මේම ආශාවක් ඇති වෙනවා. ඉතින් ගොඩාක් ආසයි ඒ තාත්තත් එක්ක අම්මත් එක්ක එකතු වෙනවා කියලා. ඇඟේ එල්ලිලා ඇඟේ පෙරලි පෙරලි සෙල්ලම් කරන්නට ක්‍රිකට් ගහන්නට එල්ලේ ගහන්නට බෝල ගහන්න මේ හැම දෙයක්ම කරන්නට හරි ආසාවක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා එහෙමනම් ඒකට තමයි මේ කාල පරිච්ඡේදය. මට මතකයි අපි ගෙදර ඉන්නකොට කැට ගහනවා, එකතු වෙලා කාඩ් සෙල්ලම් කරනවා, මේ වගේ නොයෙකුත් සෙල්ලම් තින් පෙරලනවා ඉස්සර කාලේ තිබුණේ ඒවා. ඉතින් මේ වගේ නොයෙකුත් දේවල් කරලා තාත්තත් එතනට ඇවිල්ලා අම්මත් එකට එතනට ඇවිල්ලා අපි මේ සෙල්ලම් කරද්දි කෑ ගහලා කියලා ඒ ප්‍රීතිය බෙදා ගන්නකොට සල්ලි අතර හම් වෙනකොට අම්මගෙන් තාත්තගෙන්ම ගන්න සල්ලි තමයි. නමුත් ඒ සල්ලි අතර එනකොට හරි සතුටක් දැනෙනවා. මෙන්න මේ සතුට මේ කාල පරිච්ඡේද තුළ ඔබට එකතු වෙලා භුක්ති විඳිනට පුළුවන් නම් ගත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඒක ලොකු වාසනාවන්ත අත්දැකීමක් බවට පත් වෙනවා. එහෙනම් කාලය ගත කරන්න ඉතාමත් සුන්දරව ඔබට ලොකු එනර්ජි එකක් ලැබේවි, ලොකු ශක්තියක්, ලොකු පන්නරයක් ලැබේවි. මොනවටද ඒ පන්නරේ, මොනවටද ඒ ශක්තිය ඔබට එන අවුරුද්ද ගත කරන්නට අවශ්‍ය කරන ඒ එනර්ජි එක. එහෙමනම් අද දවසේදී ප්‍රාර්ථනා කරනවා එකතු වෙලා එනම් එනර්ජි එක කූඹියෝ වගේ ඔබ එකතු කරගන්න එනර්ජි එක ශක්තිය, ආදරය, පිළිගැනීම, ගෞරවය එකතු කරගන්න ඊළඟ වර්ෂයේ ලස්සනට ආරම්භ කරන්න ඔබ සියලු දෙනාට ජේසුස් ස්වාමීන් වහන්සේගෙන් පිහිටයි.